සුබ මධ්‍යහනක් ඔබේ කන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් මම නජිත් මාතරගේ මම මල්කි උඩල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත බැසල් රාජපක්ෂට එරෙහි මල්වාන ඉඩම් නඩුවත් දිනපතා විභාගයට ආණ්ඩුව පෙරලන්න ආ අය පෙරළුණු හැටි ආණ්ඩුව පෙරලන්න කොළඹ කට්ටි කොහොමද ඉතින් ඒ කට්ටියට පෙරලිලා ලෝක විරඳපලේ පොහොර මිල ඉහළ ගියද පොහොර සහනාධාරයේ පැවති මිලටම ජගත් මානව හිමිකම් කවුන්සලයට නව සමාජිකයන් පත් කර ගැනීම අද මල්වාන ඉඩම සම්බන්ධයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව නොවැම්බර් 14 වෙනි දින සිට අකණ්ඩව විභාග කිරීමට තීරණය කෙරුණා ගම්පහ පළාත්පද මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතායි නියෝගය නිකුත් කළේ මල්වාන ප්‍රදේශයේ අක්කර 17ක ඉඩමක් මිලටගෙන සුවිසල් මන්ත්‍රියක් ඉදිකිරීමෙන් රුපියල් මිලියන 203ක රජයේ මුදලක් අවභාවිත කළ බවට බැසිල් රාජපක්ෂ සහ තිරුන් රඩීෂන් යන අයට චෝදනා ඉල්ලවේ තිබෙනවා මුදල් විශුද්ධකරණ පනත යටතේ මෙම නඩුව පවරා ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ටාශයයි වෙත්තිකරුවන් අධිකරණයේ හමුවේ අද පෙනී සිටියා නොවැම්බර් 14 වන දින නැවත නඩුව විභාග කිරීමට නියමිතයි ලෝක විලඳපලේ පොහොර මිල ඉහළ ගියද පොහොර සහනාධාරය පැවති මිලටම ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට ඒ සඳහා අවශ්‍ය උපදේශ ලබා දී තිබෙනවා ලෝක විලඳපලේ යූරියා මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 370ට ඉහළ ගොස් තිබෙනවා එහෙත් පැවති මිලටම පොහොර ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා ඊයේ පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දුන්නේ මෙවර මහකන්නේ හිඟයකින් තොරව පොහොර ලබා දීම ආරම්භයි. ඒ අනුව විවගාව සඳහා යූරියා පොහොර මල්ලක් රුපියල් 500 පැවති මිලටම ලබා දීම සිදු කෙරෙනවා. සෙසු භෝග වගා සඳහා ලබා දෙන යූරියා පොහොර මල්ලක් රුපියල් 1500 මිලටම ලබා දීමටයි මෙහිදී තීරණය කළේ. මෙතර යල කන්නේ ගොවින් කෙන් වී මිල දී ගැනීම කටයුතු මෙවන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් ගොවින් කෙන් වී මිල දී ගැනීම සඳහා රජය ලබා දී ඇති මුදල රුපියල් මිලියන 984ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 150,000ක පමණ මෙවර වී වගා කර තිබෙනවා. එහි වී අස්වනු නෙලීම බේදිනවල සිදු කෙරෙනවා. එම අස්වැන්න මිල දී ගැනීමට රජය මෙවරත් විශාල මුදලක් වෙන් කළා. බෙලිති කන්නා වී තොග ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලයේ මකින් ගබඩා 28ක් විරුද්ධ කර තිබෙනවා. ආණ්ඩුව පෙරලන්න කොළඹ පැමිණි අය පසුදා පෙරලී සිටි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මැදිරිගිරිය මීගස්සෝය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් පළ කළා. අපි දැක්කා පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම කොළඹ ගියා. මොකටද ආණ්ඩුව පෙරලන්නේ කොළඹ. ආණ්ඩුව පෙරලාම ඉස්සෙ ගෙදරින් නැහැ කියලා තමයි කොළඹ ගියා. ආණ්ඩුව පෙරලන්නේ කොළඹ කී කට්ටි කොහොමද හිටියේ? ඒ කට්ටි හිටිය පෙරලිලා. ඇයි ඒ බීලා? ඉතින් කොළඹ ජරා කරලා කෑකෝ ගාලා ආපහු ගෙදර ආවා. ආණ්ඩුවට මොකක්වත් වුනේ නැහැ. දැන් අපි අහන ප්‍රශ්නේ මෙන්න මේකයි. දැන් ආණ්ඩුවක් පෙරලන්න යන කට්ටි ඇසිරෙන්නේ එහෙම නගුල. එවැනි පිරිසක් එක්කදලා ආණ්ඩුවක් හැදුවොත් මොකක් වෙයිද රටට? දැන් රටක ඕනේ බීලා නටන ආණ්ඩුවක්ද නැත්නම් විනය කරපු ආණ්ඩුවක්ද? රටට ඕනේ රජකජ කරන ආණ්ඩුවක්ද නැත්නම් ජනතාවගේ ප්‍රශ්න තන ප්‍රතිපත් සහිත ආණ්ඩුවක්ද අපි හිතනවා ඔය එක එක රජවරු රජ කරපු ප්‍රතිපත්ති අතරින් ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් පොදු ප්‍රවාහනයේ සඳහා යම් සහනාධාරයක් ලබා දීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබෙනවා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් කබේසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා පාර්ලිමේන්තුවේ වැඩිදුරු තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කර ගන්නවා එහි සිටින ධනුෂ්ක පණ්ඩාර අයිබෝන් අද උදෑසන 10ට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. ඉන්ධන මිල වැඩිවීම තුළින් පාසල් ප්‍රවාහන වෑන් රථවල ගාස්තු වැඩිවීමක් සිදුවනවාද? එනම් එහි නිර්ණායක මොනවාද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවන විට පාසල් වෑන් රථ 45,000ක් පමණ රට තුළ ඇති බවත් කිසිත් එවෙහි ගාස්තු වැඩිවීමක් සිදු නොවන බවය. කෙසේ නමුත් ලෝක වෙළඳපලේ තෙල් මිල මෙලෙස
දිගින් දිගටම ඉහළට ගියොත් පාසල් බයන් රට සංගම් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් පොදු ප්‍රවාහනය සඳහා යම් සහනාධාරයක් ලබා දීම කෙරෙහි අමාත්‍යංශයේ අවධානය යොමු ඇති අතර ඒ පිළිබඳව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර දිනට නියමිත කටයුතු ආරම්භ කරමින් පරීක්ෂණ කොක්ෂන් සභා සංශෝධන පනත් ගැටුම්පත් මේ වන විට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලින් ගෙනීමේ බලාපොරොත්තු වෙන සමගන්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම ධනුෂ්ක බණ්ඩාර. බස්නාහිර සහ දකුණු පළාත්වලටත් රත්නපුර දිස්ත්‍රික්කයටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පහුගිය දින කීපයට සාපේක්ෂව වර්ෂාවේ අඩුවක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තද වැසි වල අඩුවක්. අද දිනේ වර්ෂාව පිළිබඳ සැලකුවත් බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිත් අපේක්ෂා කරනවා. දිවෙනි අනිකුත් ප්‍රදේශ සැලකුවත් විශේෂයෙන් සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. උතුරට අතරව නැගෙනහිර පළාතට බැලුවත් ඒකේ ටිකක් අඩුවක් තියෙනවා. නමුත් අනිකුත් පළාත්වලට කාලික ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. තද වැහි ඇතිවීමේ හැකියාව තමයි සාපේක්ෂව අඩුවක් දකින්න පුළුවන් වෙන්නේ. හදිසි ආපදා තත්ත්වයකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබා දීමට සහතික වන බව USAID ආයතනය සඳහන් කරනවා. USAID ආයතනය මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ පැවති සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා වූ සැලසුම් වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ආපදා කළමනාකරණ ඒකකයට නව උපකරණ ලබා දීමේ උත්සවයේදී එය පැවැත්වුණේ වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන්. 2017 වසරේ බලපෑ ගංවතුරු තත්ත්වයෙන් අලාභ හානි සිදුවුණු දිස්ත්‍රික්ක 8ක සෞඛ්‍ය ආයතන 90කට නව උපකරණ ප්‍රදානය කෙරුණා. හදිසි ආපදා තත්ත්වයකදී සෞඛ්‍ය සේවකයන් ක්‍රියා කළ යුත්තේ කෙසේද පිළිබඳව සේවකයන් 250කට පුහුණුවක් ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. මෙම උපකරණ බෙදා දීම සහ සෞඛ්‍ය සේවකයන් පුහුණු කිරීම සඳහා USAID ආයතනය වැය කළ මුදල රුපියල් මිලියන 125ක්. අතිරේක ලේකම් සුනිල්ද අල්විස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ හේමන්ත හේරත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත රාසියා ෆෙන්සේ මහත්මිය, USAID ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානී ඇලෙනා ටෙන්සි මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තෙල් මිල සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පැවති රජයේ අයට කිසිදු අයිතියක් නැති බව මැති ඇමතිවරුන් අවධාරණය කරනවා. පැවති පාලන කාලයට වඩා තෙල් මිල පවතින්නේ තවමත් අඩු මට්ටමක බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ තිබිච්ච ගිනි ගණන් වලට ඉහළ දාපු තෙල් මිල මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 3 හමාරක් යනකම් තෙල් මිල වැඩි කෙරුවේ නැහැ. ඒ සහනේ ජනතාවට දුන්නා. ආණ්ඩුවක් හැටියට අපිට ඕනකම තිබ්බනම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ වැඩි කරපු මිල ඒ විදිහටම පවත්වන්න ආව නම් කවුරුත් දොස් කියන්නේ නැහැ. තෙල් මිලේ අඩු වීමක් වුණු ගමන්ම අපි ඒ සහනේ රටේ ජනතාවට ලබා දෙනවා. තෙල් මිල වැඩි වෙනකොට යම් කිසි පදනම් මත ඒ මිල ජනතාවට පැවරෙනවා. ඉතින් ඒක අඩු වෙනකොට ඒක ජනතාවගෙන් අඩු වෙනවා. රුපියල් 100ට පෙට්‍රල් ලීටරයක් දෙන්න කියලා ශේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නාම මහින්ද මහත්තයා ගාණ්ඩුව තුට්ටු දෙකටවත් මායිම් කරන්න නැතුව දුන්නේ නැහැ. හැටන් ඩිපෝවට අයත් බස් රථ 3ක සුළං ඇරතිබීමේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් පිළිබඳව මහනුවර ගොඩ්ෂෙඩ් බස් නැවතුම් පොලින් වාර්තා වෙනවා. ඊයේ රාත්‍රියේදී මේ සිදුවැත්තේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව හේතුවෙන් මහනුවර සහ හැටන් අතර අලුයම බස් ධාවනය නතර කිරීමට සිදු වුණා. ඒ සමග කාර්යාල සේවකයන් පාසල් සිසුන් ඇතුළු මගින් විශාල පිරිසක් දැඩි අපහසුතාවට ලක් වුණා. මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් ඩිපෝ සේවකයන් මහනුවර පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මේ බස් තුනට මේ වගේ උලංගම් කරනකන් ජාතික අපරාධයක් කරලා තියෙනවා. මොකද පළවෙනි ගමන් වාර පුනව නතර වෙලා ඒකාබද්ධ විපක්ෂයත් විකල්ප කණ්ඩායමත් අතර පරස්පර අදහස් මේ දිනවල දේශපාලන වේදිකාවෙන් නැසෙනවා. මේ ඒ පිළිබඳ පළ වූ අදහස් කිහිපයක් අපිට දෙපැත්තකින් බාධාවක් ඇවිල්ලා තියෙනවා. කුමාර වෙල්ගම් මහත්තයා ඔය කට්ටිය කියනවා අපිට මහින්ද මහත්තයා අගමැති කරන්න ඕනේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ. මට ඒක මොහොතේම තේරෙන්නේ නැහැ. මේ දවස්වල සමහරව හදනවා ආණ්ඩු බෙරගන්න. 19 වෙනි ව්‍යවස්ථාව අනුව අවුරුදු 4 හමාරක් යනකම් පාර්ලිමේන්තුවක් විසුරන්න බෑ. අගමැතිතුමා විශ්වාස භංගකින් පරාජය කරලා වෙන කෙනෙක් අගමැති කරන සැලසුමක් ක්‍රියාත්මක කරන්න නැදෝ SP සානායකල අතුරු කීප දෙනෙක්. අන්තිමට ඒගොල්ලෝ ආණ්ඩුවෙන් එළියට ගියා. අද ආණ්ඩුවෙන් එළියට ගියා මුලින් 16 දෙනයි දැන් දයාසිරි මහත්තයා නැහැ දැන් 15යි.
මෙතර එදා පාලකයන් විනාශ කළ රටේ කීර්ති නාමය වත්මන් රජය යටතේ යලි ඇති කිරීමට හැකි වූ බව හිටපු පළාත් සභා මන්ත්‍රී අසත් සාලි බහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. පෝට්ටුවේ උදවිය කයිවාරු ගන්න එක අපි දකිනවා හැමදාම දැන්. ආර්ථිකය ගන්න බෑ, ගොඩනගන්න බෑ. මේ තත්ත්වයේ ඇති කෙරුවේ කවුද? පැරදිච්ච ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට ආණ්ඩුව තව ඉස්සරහට ගෙනියන්න බැරි නිසා තමයි අවුරුදු දෙකකට ඉස්සර ආණ්ඩුව දාලා දිව්වේ. එයා සාමාන්‍යෙම තණ්හාකාරයෙක්. ඒ කියන්නේ තුන්වෙනි පාරට ආවේ. මේ මෙක්කෙන අවුරුදු දෙකකට ඉස්සර මැතිවරණයට ගියේ මොකද? මුළු ලෝකේ ඉදිරිපිට किसी में राटकने में यान डे मेरे तत्व आती मुना इंगलांड तेरे कीला बाइंड मेरे तत्व आती मुना यहाँ पोट टिकिंग ये संपूर्ण है मापी विनाश केरुआ मुल्लू लोक प्रजाम अभी तक इंडे पुलों वातावरण एक अधिकार जनाबत में है दुआ විසය විස පොහොසත් රටක් ඉලක්ක කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට වත්මන් රජය පියවර ගත්තා. අදත් ඉන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන් බෙන්තොට මැතිවරණ කොට්ටහාසයේ ඉදිකරනු නිලසෙවන මධ්‍යස්ථාන තුනක් ජනතා අයිතියට පත්කිරුනේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මිරිස්වත්ත, සූර්යගම, වරකමුල්ල යන ග්‍රාම නිල දහරිය වසම් තුල මෙම නිලසෙවන කාර්යාල ඉදිකර තිබෙනවා. කෘෂි පරිශ්‍රණ සහකාර සමෘද්ධි නිල දහරිය, ආර්ථික සංවර්ධන නිල දහරිය සහ ග්‍රාම නිල දහරිය යන කාර්යාලවලට අදාළ සේවා එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම් මේ තුරින් ජනතාවට උදා වෙනවා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මීට සහභාගී වුණා. ජනතාවට තමන්ගේ ප්‍රශ්න විසඳගන්න සේවාවන් සපයන්න රජය ගත්ත හොඳ ක්‍රියාමාර්ගයක් විදිහට නිලසෙවන කාර්යාලය විවෘත කිරීම මා දකිනවා. මෙම රජයේ උපරිම සේවාවන් රැසක් මේ ප්‍රදේශයේ සිටුවලත් තියෙනවා. වැලිමඩ දේවුරුම්ගම ප්‍රදේශයේ අතුරු මාර්ග තුනක් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. දිගු කලක් තිස්සේ මෙම මාර්ග සංවර්ධනය නොකිරීම හේතුවෙන් එම ප්‍රදේශවල වැසියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියා. ඔවුන්ට සහන සලසමින් නව මාර්ග ඉදිකෙරෙන්නේ රුපියල් ලක්ෂ 8ක වියදමින්. ඒ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ විවාද්‍යගත ප්‍රතිපාදන යටතේ. ඇත්තටම පාසල් ළමයින්ටවත් වැහි කාලට යන්න බෑ. පාරවල් අවහිර කරලා මේ වැටවල් ගහලා ඉතාම දුෂ්කරතාවකට පත් වෙලා හිටියා. හදපිරි ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා ගම්වාසීන් වෙනුවෙන්. ගරු ජනාධිපතිතුමන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕනි ප්‍රතිපාදන ගම්වලට ලබා දීම සම්බන්ධයෙන්. සබරගමුව පළාත් සභා ක්‍රීඩාංගණයේ ඉදිකිරීම මේ වන විට අවසන් කර තිබෙනවා. එය නිරීක්ෂණය කළ පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය සඳහන් කළේ මේ කඩිනමින් ජනතා අයිතියට පත්කරන බවයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදිකර ඇති මෙම ක්‍රීඩා සංකීර්ණයට පිහිනුම් තටාකයක් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණයක්ද ඇතුළත්. මේ අතර හාලියෙල ක්‍රීඩාංගණය නවීකරණය සඳහා රුපියල් මිලියන 18ක් වැය කෙරෙනවා. නව ක්‍රීඩා මණ්ඩපය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 7ක්. ක්‍රීඩාංගණය නවීකරණ කටයුතු සිදුවන ආකාරය හාලියෙල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. ක්‍රීඩාංගණය වටා පැතිබැම්මක් සහ ආරක්ෂිත වැටක්ද ඉදිකෙරෙනවා. බලංගොඩ ඉඹුල්පේ කොට්ටහාසයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කෙරුණේ අමාත්‍ය තලතා අතුකුරුල මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සහ මාරතැන්න සහ පෙට්ටිගල යන වතුරෝහල් සංවර්ධනයේද ඊට ඇතුළත්. ප්‍රදේශයේ කෝවිල් නවීකරණය කිරීමේ කටයුතුද ආරම්භ කෙරුණා. මාතර තිහගොඩ සහ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටහසබල නව නිවාස ව්‍යාපෘති දෙකක කටයුතු ආරම්භ කෙරුණේ කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම එක් ගම්මානයක නිවාස 50ක් ඉදිකෙරෙනවා. කහගල දකුණු සහ තිහගොඩ බටුපිට යන ප්‍රදේශවලයි නව ගම්මාන ඉදිකෙරෙන්නේ. දයක්ම රජයෙන් ලැබෙන තුරු බලා සිටින කම්මැලි මිනිසුන් පෙනුවට දිරිය මිනිසුන්ද ඉඳ හිට හෝ හමු වීම සතුටට කරුණක්. උත්සාහවන්තයා ජයකණි යන විරුතාවලිය සැබෑවක් කළ එවැනි අපූරු මිනිසෙකු පිළිබඳ තොරතුරු අපට වාර්තා වන්නේ කහටගස්තිගලිය ප්‍රදේශයෙන්. कह
කහටගස්තිගලියේ කොක්කඩේ ගබ්බානේ පදිංචි සීඑම් නවරත්න බණ්ඩාර මහතා 58 හැවිරිදි ගොවි මහතෙක් වසර 22ක් තිස්සේ මේ ගොවි මහතා ගත් උත්සාහයක ප්‍රතිඵල මේ වන විට මල්පල ගැන්වී තිබෙනවා දිනපතාම පාහේ පැය දෙක තුනක් ඔහු කළ එක්තරා කාර්යයක් තිබුණා ඒ තමුදැල්ලෙන් වලක් හැරීමයි ඒ වල වසර 22කට පස්සේ මහවැවක් වී අවසන් වසර 22කට පෙර එක් උදළු පහරකින් ආරම්භ කළ වැවතැනීමේ කටයුත්ත මෙවන විට කුඹුරු අක්කර 10කට දියවර සැපය හැකි වැවක් වී තිබෙනවා අලියතුන් ඇතුළු වනසතුන් පවා පිපාසය සංසිඳුවා ගැනීමට මේ වැවට පැමිණෙන බවයි නවරත්න බණ්ඩාර මහතා පවසන්නේ මම දිගටම මහන්සියලා ඉස්සරලාම ලිඳක් හැදුවා ඉන්පස්සේ මට හිතුණා මේ මෙතන ස්වභාවික පිහිටීම කඳු වැට දෙකක් අතරේ තියෙන නිසා කඳු වැට දෙක අතරින් බැම්මක් දාලා මේක වැවක් කළ යුතුයි කියලා ඒ පාර ගොඩාක් මහන්සියලා දවල් රැය නැතුව මහන්සි වෙලා මේ මෙතන වැවක් නිර්මාණය කරා දැන් මේ වෙන මේ වෙනකොට විශාල ජලයක් මේ වෙනකොටත් රැස් කරලා තියෙනවා කුඹුරු විශාල ප්‍රමාණයක් වැඩ කරගන්න පුළුවන් දැන් පුවත් කිහිපයක් ලොඩින් අධ්‍යාපනයේට පමණක් නොව ක්‍රීඩාවටද දරුවන් යොමු කළ යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබෙන අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනයේ දෙවන දිනේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා ප්‍රදර්ශන කුටි 100කට අධික ප්‍රමාණයකින් එය සමන්විත වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද මෙම අවස්ථාවට එක් වුණා ශ්‍රී ලංකාව තුළ හරිත වනාන්තර 25%ක් පවතින බව පරිසර සංවිධාන එකමුතුව පවසනවා එම පරිසරය රැක ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි ඔවුන් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ සංරක්ෂිත රජකළ මහා සෑයේ ධාතු නිදාන උත්සවය සඳහා වැඩම වූ ධාතුන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ප්‍රදර්ශනය කෙරුණා ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දබර අමිල ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්ුයි මෙම කටයුතු සංවිධානය කෙරුණේ මෙම ධාතුන් නිදන්ගත කිරීමේ උත්සවය ලබන 16 වනදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව උන්වහන්සේ ප්‍රකාශ කළා ප්‍රකට විද්‍යා ලේඛක තුසිත මලලසේකර මහතාගේ සේවය අගය කරමින් ලංකා දැනුම බැංකුව ඒ මහතා වෙත උපහාර තිළණයක් පිළිගැන්වුවා ශ්‍රී ලංකා පුත් ප්‍රකාශකයන්ගේ සංගමේ අනුග්‍රහය ඇතිවයි එම උපහාරය පිළිගැන්වුවේ 60 දශකයේ සිට පුවත්පත් සංගරාවලට ලිපි සපයමින් සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට තුසිත මලලසේකර මහතා ඉමහත් මෙහෙයක් ඉටු කළා මාධ්‍යවේදී චන්දන විජේකෝන් මහතා විසින් රචිත හිරෝෂිමාවේ කඳුළු නැමැති කෘතිය කොළඹදී එළිදැක්වුණා හිරෝෂිමාවේ නැෂ්ටික බෝම්බේට මුහුණ දුන් වින්දිතයන් 15 දිනකගේ අධ්‍යක්ෂින් මරලා මෙම කෘතිය රචනා කර තිබෙනවා කෘතියේ මුල් පිටපත පිළිගැන්වුවේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දෙවන ප්‍රධානි තොෂිහිරෝ කිටමුරා මහතා වෙතයි ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළා ගැහුණු දරුවාගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් උත්සවයක් කොළපතී පැවැත්තුණා ජාතික ළමා ආරක්ෂක අධිකාරියයි එය සංවිධානය කළේ සමාජය තුල කාන්තාවන් සම්බන්ධයෙන් නැති ආකල්පය වෙනස් කළ යුතු බව මහාචාර්ය කමලා ලියනගේ මහත්මිය ප්‍රධාන දේශනේ පවත්වමින් සඳහන් කළා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අශෝක අලවත්ත මහත්මිය සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති එච්.එම්. අබේරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා මානසික සෞඛ්‍ය පිළිබඳව සියලු දෙනා සැලකිලිමත් විය යුතු බව ඒ පිළිබඳ විද්වතුන් පවසනවා ජාතික මානසික සතිය සැමරීම සඳහා කොළඹ පැවති වැඩසටහනකදී මේ බව අවධාරණය කෙරුණා මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම සතියේ අරමුණ බව මෙහිදී ප්‍රකාශ වුණා. දැන් ක්‍රීඩා පුවත්. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සංචාරක එංගලන්තය සමග හෙට පැවැත්වීමට නියමිත දෙවන එක්දින ක්‍රිකට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට අද උදෑසන එක් වුණා. දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. කෙසේ වෙතත් ඊයේ දිනේ සිට මේ දක්වා වියලි කාල ගුණයක් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයවට පවතිනවා. දෙවන එක්දින තරගයේ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණු සැසියකට අද උදෑසන එක් වුණා. එහිදී වැඩි අවධානයක් ප්‍රතිකරණයට හා පන්දු යෙවීමට යොමු කර තිබුණා. එංගලන්ත ප්‍රතිකරුවන් මෙල්ල කිරීමට මෙරට පන්දු යවන්නන්ට වැඩි වගකීමක් තිබෙනවා. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අතර එංගලන්තය පළමු ස්ථානයේ හිමි කරගෙන සිටිනවා. එහි ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 8 වන ස්ථානයේයි. හෙට දිනේ පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධාවක් ඇති නොවනු ඇති බවයි එහි සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේද පන්දුවෙන් පන්දුව සජීවීව ITN FM ඔස්සේ ගෙනීමට මේවන විට සියලු කටයුතු සූදානම්. ඒ ක්‍රීඩා පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පෑන් පෙබුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්.
www.ipnnews.lk.